ටෙඩිබෙයාගේ කොයි කවුරුත් ආදරය කරන සෙල්ලම් වලහෙක්. ටෙඩිබෙයාගේ සුරතල් රූපකායට ළමයි විතරක් නෙමෙයි වැඩිහිටියොත් වශී වෙනවා. ටෙඩිබෙයා සහ ළමයින් අතර තියෙන බැඳීම ගැන මනෝවිද්‍යාඥයින් නොයෙක් පරීක්ෂණ කරලා තියෙනවා. ඒ පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන එක කාරණයක් තමයි ටෙඩිබෙයා ළමයින්ගේ බය නැති කරන්න සමත් මෙවලමක් කියන එක. විශේෂයෙන්ම රෝහල් වලට යන්න දරුවන්ගේ තියෙන බය නැති කරන්න ටෙඩිබෙයාලා උදව් වෙනවා කියලා මේ අය පෙන්වලා දීලා තියෙනවා. ඊශ්‍රායෙලදී කරපු මේ සම්බන්ධ පරීක්ෂණයකදී ටෙඩිබෙයාලා තමන්ගේම දරුවෙක් වගේ සලකන්න පරීක්ෂකයින් දරුවන්ට අවස්ථාව දුන්නා. ඒ විතරක් නෙමෙයි මේ ටෙඩිලා ලෙඩ වෙලා බව හඟවලා ඔවුන් ඇත්තටම රෝහලකට අරගෙන යන්නත් ළමයින්ට අවස්ථාව සලසලා දුන්නා. ඉතින් රෝහලේදී වෛද්‍යවරුන් මේ වලස් පැටියන්ට ඉන්ජෙක්ෂන් දීම, ලේ අර ගැනීම වගේ ළමයින් බය වෙන පරීක්ෂණ හා ප්‍රතිකාර සිද්ධ කළා. ඒ හැම ප්‍රතිකාරයක්ම කළේ මේ වලස් පැටියගේ අම්මලා තාත්තලා විදියට රඟපාපු අර ළමයින්ගේ ඇස්පනා පිටමයි. මේ විදිහට තමන්ගේ සුරතල් වලස් පැටියන්ට කරපු ප්‍රතිකාර සැසි කීපයකට මූණ දුන්නට පස්සේ මේ ළමයි තමන්ගේ අසනීපයකදී රෝහලට යන්න ප්‍රතිකාර ගන්න කිසිම බයක් පෙන්වුවේ නැහැ. විද්‍යාත්මක පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙන තවත් කාරණයක් තමයි මාපියන්ගෙන් ස්වාධීන වෙලා තමන්ගේ වැඩ කටයුතු කරගන්න පටන් ගන්න වයස්වල ඉන්න දරුවන්ට ටෙඩිබෙයා කෙනෙක් ඉන්නවා නම් මාපියන්ගෙන් ස්වාධීන වෙන එක වඩාත් විශ්වාසවන්තව කරන්න පුළුවන් බව. ඒ වගේම ටෙඩිබෙයා කෙනෙක්ගේ ස්පර්ශය නිතර ලැබෙන දරුවන් අනෙක් ළමයි එක්ක ගොඩක් සමාජශීලීව ආශ්‍රය කරන බවත් මනෝවිද්‍යාඥයන්ගේ නිරීක්ෂණයක්. 2022 අවුරුද්දේදී අවුරුදු 12ත් 27ත් අතර ළමයින් සහ තරුණයින් යොදාගෙන ප්‍රංශේධී කරපු පරීක්ෂණයකින් පැහැදිලි වුණු කාරණයක් තමයි සුරතල් වලහා ප්‍රමාණයෙන් විශාල වන තරමට කරදරයකදී සිත් සැනසෙන ප්‍රමාණය වැඩි බව. රළු ලොම් පිරුණු වලසුන්ට වඩා මෘදු සමක ස්පර්ශය දැනෙන වලසුන් වැඩි සැනසීමක් ගෙන දෙන බවත් මේ පරීක්ෂණ වලින් හෙළි වුණු දෙයක්. ඉතින් අපි අවසානයේ ටෙඩිබෙයා ලෝකයට බිහි වෙච්ච හැටිත් චුට්ටක් මතක් කරගනිමු. ටෙඩිබෙයා ලෝකයට හඳුන්වලා දුන්නේ මොරිස් මයික්ටන් කියන ඇමරිකානු ජාතිකයෙක්. ඔහු මුලින්ම හදපු වලස් පැටියට දාපු නම තමයි ටෙඩිගේ වලහා, නැත්නම් ටෙඩිස් බෙයා. ටෙඩි කියන්නේ ඒ කාලේ ඇමරිකාවේ හිටපු ජනාධිපති තියඩෝ රූස්වෙල් හඳුන්වපු තවත් නමක්. දවසක් රූස්වෙල් ජනාධිපතිතුමා එයාගේ කණ්ඩායමක් එක්ක දඩයමේ ගියා. අනික් අයට දඩයම් ලැබුණට ජනාධිපතිට එදා දඩයම් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් අනික් අය වලහෙක අල්ලගෙන ඇවිත් ගහක බැඳලා වෙඩි තියලා මරන්න ජනාධිපතිට අවස්ථාව දුන්නා. හැබැයි රූස්වෙල් ඒක ප්‍රතික්ෂේප කළා. මේ සිද්ධිය ක්ලිෆර්ඩ් බෙරිමන් කියන කාටුන් ශිල්පියා 1902 නොවැම්බර් 16 වෙනිදා වොෂින්ටන් පෝස්ට් පත්තරේ පළ කළා. අන්න ඒ කාටුන් එක දැකලා තමයි මයික්ටන්ට මේ වලහා මාකට් කරන්න ඕන කියන අදහස ඇවිත් තියෙන්නේ. පස්සේ කාලෙක ජනාධිපතිතුමා තමන්ගේ නම මේ සෙල්ලම් බඩුවට යොදන්න මයික්ටන්ට අවසරය දුන්නා. 1903 අවුරුද්දේදී තමයි ටෙඩිගේ වලහා මුලින්ම වෙළඳපොළට හඳුන්වා දුන්නේ. හැබැයි එයාට අද තියෙන සුරතල් පෙනුම ලැබුණේ 1930 ගණන්වල. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. Notification වලට bell icon එක click කරන්න.